කාරණා පහකින් සමන්විත නම් එයා උපාසකත්වයට සුදුසු නැහැ. නුසුදුසු කෙනා. ඒ යහපත් කාරණා නෙමෙයි අයහපත් කාරණා. ඒ වගේම යුක්ත නම් උපාසකත්වයට සුදුසු නැහැ. ඒ වගේම ඒ කාරණා පහෙන් කරනම් එයා උපාසකත්වයට සුදුසුයි. සැබෑ උපාසකයෙක් බවට පත් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොනවද මේ කාරණා පහ? අසද්දෝ හෝති, දුස්සීලෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති, මංගලං පච්චේතිනෝ කම්මං, ඉතෝච බහිද්දා දක්කිනීයං ගවේසති. මෙන්න මේ කියන කාරණා පහෙන් යුක්ත නම් එයා උපාසකත්වයට සුදුසු වෙන්නේ නැහැ. පළවෙනි කාරණය තමයි අසද්දෝ හෝති, ශ්‍රද්ධාව නැති කම. තුනුවන් පිළිබඳව යම් කිසි කෙනෙක් ඇති කර ගන්නා වූ විශ්වාසය බුදුහාමුදුරුව පිළිබඳව, උන්වහන්සේ දේශිත ධර්මයේ පිළිබඳව, උන්වහන්සේගේ ඒ ගමන අනුගමනය කරන ශ්‍රාවක සංඝයා පිළිබඳව යම් කිසි කෙනෙක් යම් විශ්වාසයක් ඇති කර ගන්නවා නම් අන්නේ විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. යම් කෙනෙකුට තුනුරුවන් පිළිබඳව විශ්වාසයක් නැත්නම් අසද්දෝ හෝති, එයා උපාසකත්වයට සුදුසු වෙන්නේ නැහැ. සැබෑ උපාසකයෙක් නම් එයා තුල අසද්ධාව තිබිය යුතු නැහැ. එහෙනම් තියෙන්න ඕන මොකක්ද? සද්ධාය හෝති, ශ්‍රද්ධාවන්ත විය යුතුයි. සැබෑ උපාසකයෙක් නම් සැදැහැවත් වෙන්න ඕන, ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගන්න විශ්වාසය. වර්තමාන සමාජය තුළ තුනුරුවන් පිළිබඳව මිනිස්සු විවිධ හේතුන් නිසා ශ්‍රද්ධාව නැති කරගන්නවා. ඒක අද විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ කාලේ සිද්ධ වුණා. සවැත් නුවර ජේතවනාරාමේ දන් සභා මණ්ඩපය තුළ බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට ධර්මිතියක් කුසේ ගැට ගහගෙන චින්චව කියන මානවිකාව බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා මොකද්ද කිව්වේ? දැන් බණ කිකි ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ කුසේ ඉන්නේ ඔබේ දරුවා. ඒ දරුවව බිහි කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වෙලාවේදී පින්වත්නි ශ්‍රද්ධාවන්තය විශ්වාස කළේ නැහැ. අශ්‍රද්ධාව තියෙන මිනිස්සු හම්මුලේ යත ගහ ගන්න ඇති. පිනේද බුදුහාමුදුරුවන් ඇහැටි අපට ධර්ම දේශනා කරන ඔන්න කරලා තියෙන වැඩ. එහෙම මිනිස්සු කතා කළා එදත්. ඒ නිසා එදත් මෙවැනි දේවල් සිද්ධ වුණා. ඒ වගේම සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ජේතවනාරාම මල්ගොඩස්ස ගෙවුව පරමල්ල සංඝදාන තැන බුදුහාමුදුරුවන්ටයි චෝදනා කළේ. බුදුහාමුදුරුවන්ට දානි ලැබුණේ පිණ්ඩපාතේ වැඩියට. එදත් ඒ අවස්ථාවෙත් ශ්‍රද්ධාව නැති මිනිස්සු සැබෑ උපාසකත්වයේ නුසුසු පුද්ගලයෝ බුදුහාමුදුරුවන් සැක කළා. ඒ නිසා තුනුරුවන් සරණ යම් කිසි කෙනෙක් දිවිහිමියෙන් විශ්වාසය ඇති කරගෙන තුනුරුවන් සරණ ගියා නම් එයා කවමදාකවත් ඒ ඇති කරගත ඇති කරගත් ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. එනිසා අපි යම් විදිහකින් ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ ඇති කරගත යුතු ශ්‍රද්ධාව નિરાයාසයෙන් දිවිහිමියෙන් ඒ විශ්වාසය ඇති කරගෙන කටයුතු කරන්න ඕන.